දම්මානු පස්සනාවේ බොජ්ජංග පබ්බය. මෙසේ සවදෑරුම් අජ්ජත්තිික ආයතන සවදෑරුම් බාහිර ආයතනයන්න දොළොස් ආයතනයන්ගේ වශයෙන් දම්මානු පස්සනාව බෙදාවදාරා පසුව දැන් බොජ්ජංගයන්ගේ වශයෙන් බෙදා දක්වුණු පිණිස පුුණුච පරං යන ආදිය වදාල සේක පොනච පර භික්වේ බක්ු දම්මේසු දම්මානු පස්සී විහරති සත්තසු බොජ්ජන්ගේසු කතංචපන බික්කවේ බික්කු දම්මේසු දම්මානු පස්සී විහරති සත්තසු බොජ්ජන්ගේ සු ඉද බික්කවේ බික්කු සන්තංවා අ්ජත්තං සති සම්බජ්ජංගන් අත්ති මේ අජ්ජත්තං සති සම්පොජ්ජංගෝති පජානාති අසන්තංවා අජජත්තං සති සම්බෝජ්ජගන් නත්ති මේ අජ්ජත්තං සතිසම්බෝජ්ජංගෝතිී පජානාති යථාච අනුපන්නස්ස සති සම්බෝජ්ජංගස්ස උප්පාදෝහෝතිී තංච පජානාති යථච උපන්නස්ස සති සම්බෝජ්ජංගස්ස භාවනාය පාරිපූරි හෝතිී තංච පජානාති කෙටි අදහස නැවතද අනික් භාවනා ක්‍රමයක් කියනු ලැබේ සසර බය දැක විදර්ශනා වඩන යෝගී පුද්ගලතෙමේ සත්වදෑරුම් බොජ්ජංග. එනම් චතුසත්‍ය අවබෝධයට උපකාරවන ධර්මයන් කරෙහි සත්ව පුද්ගල නොවන ස්වභාවධර්මය අනුව බලමින් වාසය කරයි. මහනෙන යෝගී පුද්ගලතෙමේ සත්වදෑරුම් බොජ්ජංග ධර්මයන් කෙරෙහි සත්ව පුද්ගල නොවන ස්වභාවධර්මය අනුව බලමින් කෙසේ වාසය කරයිද. මහනිනි මේ බුදු සසුනෙහි යෝගී තෙමේ තමාතුළ සතිසම්බෝජ්ජන්ගේ ඇතිව පවත්නා කල්හි, දැන් මාතුල සතිසම්බෝජ්ජන්ගේ ඇතිව පවතීයැයි දැනගන්නේය. මාතුල සතිසම්බෝජ්ජන්ගේ නැතහොත් දැන් මාතුල සතිසම්බෝජ්ජන්ගේ නැතයැයි දැනගන්නේය. ම් යෝනිසෝ මනසිකාරයක් නිසා නූපන් සති සම්බෝජ්ජන්ගේ උපදී නම් ඒ යෝනිසෝ මනසිකාරයත් දැනගන්නේය එසේම උපන්නා වූ සතිසම්බෝජ්ජන්ගේ භාවනාවෙන් සම්පූර්ණවීම යම් මාර්ගයකින් සිදුවේ නම් ඒ අරහත් මාර්ගයත් දැනගන්නේය එහි විස්තරය සම්බෝධි අග සම්බෝජ්ජග මෙහි සම්බෝධයනු චතුසත්‍යය හොඳින් අවබෝධ කරන පුද්ගලයා හෝ අවබෝධයට ඉවහල් වන ධර්ම සමූහයයි. ඒ ධර්ම සමූහයේ එක්කෙක් අව්‍යාවයක් අංග නම්වෙයි. උද අභ්‍ය ඥානයෙහි පටන් විදශනා අවස්ථාවෙහි සහ මාර්ග අවස්ථාවහිද චතුසත්‍ය මැනවින් අවබෝධ කරගැනීමට ඉවහල් වන ගුණ අංග. එකක් එකක් පාසා සම්බෝජ්ජංගනම්බයි. සතිනැමති සිහියම සත්‍යාවබෝධයට උපකාරවන බැවිද සත්‍යාවබෝධයට උපකාරවන ධර්ම සමුදායහි අගයක් වන බැවිද සති සම්බෝජ්ජංග යැයි කියනු ලැබේ. සිහි උපදවා ගන්නෙමියයැයි මෙනිහි කිරීමහා පළමු පළමු මෙනිහි කිරීමේ දී හටගත් සිහියද යෝනිසෝ මනසිකාරයයි එක දෙවදෑරුම් යෝනිසෝ මනසිකාරය නිසා යෝගී පුද්ගලයා හට සති සම්බෝජ්ජන්ගේ පහළවන්නේය එහෙයින් යෝගී පුද්ගලයා ඒ ධාකාරවූ යෝනිසෝ මනසිකාරයද දැනගන්නේය සිය සතන්හි උපන් සතිසම්බෝජ්ජන්ගේ භාවනාවෙන් වැඩිදියුණුවීම රහත් මඟට පැමිණීමෙන් සම්පූර්ණ වන්නේය සතිය පිළිබඳ වැඩිදිියුණු කිරීම ඕමනාවක් නැතැ එහන් රහතන් වහන්සේ සති සම්බෝජ්ජන්ගේ සම්පූර්ණ කර ගැනීමට ඉවහල් වූ රහත් මාර්ගය ද ප්‍රත්‍යක්ෂ කොට දැනගන්නේය යනු අදහසයි. උදේ අභ්‍ය ඥානයහි පටන් සතිය එනම් භාවන ආරමුණසිහි කිරීම පිරිසිදු වූ කල්හි සිහි කිරීමක් පාස සිහිකරන ලද අරමුණෙහි ඇලී පවත්නාක් මෙ වැටහින සිහිය. තිවුණුුවීමෙන් ප්‍රකටවන්නේීය. එකල්හි ඇතිවෙමින් නැතිවමින් පවත්නා නාමරූප අරමුණු මෙිෙහි කරන සිතෙහි. ඉබේටම වැටහි එන්නක් මෙන් පවදී. එක් කරමුණක් මෙනහි කොට අවසානවීමත් සමගම වෙන අරමුණක් සුදසු පරිදිී වැටහෙන්නේය. මෙනිහි කරන සිතද. අරමුණ තුළට කාවෙදී පවත්නා මෙ වන්නේය එහෙයින් අපිලාපන ලක්खනා සති යැයි අටුවාවෙහි කීහ සතියහා එකට යෙදෙන අනික් ස්වභාව ධර්මයන්ද අරමුණ කරෙන් වෙන් නොවී සිහිකරනු ලබන අරුණ සිහියෙන් වෙන් නොවී පැවැත්මය යනු එහි අදහසයි මෙසේ තියියුණුවමින් ප්‍රකටවන සතිය මාර්ගඥානය උපදවන බැවින් සති සම්බෝජ්ජංග නම්වෙයි තවද සති සම්බෝජ්ජන්ගේ උපදවා ගැනීමට උපකාරවණ ධර්ම හතරක් ඇත එනම් එක සති සම්පජඥය දෙක මුට්ठස් සති පුග්ගල පරිවජනතාව තුන උපට්ටිත සති පුද්ගල සේවනතාව හතර තදදි මුත්තතා යන මේ හතරයි එහි සතිසම්පජන්ය නම් ඉදිරියට යෑමහා ආපසු ඊීමය ඉදිරි පස බැලීම හා අනුදිසාවන් බැලීමය අත්පා හැකිලීම හා දිගැහැරීමය යන මේ අදී හැම ක්‍රියාවකදීම එයින් අර්ථ සිද්ධියයක් සිදුවන්නේ දැයි දැනගෙන කරමින් සිහිනුවනින් යුක්තවීමය. මුොට්හස්සති පුද්ගල පරිවජනතා යනු සිහිමුලා වු එනම් සිහිය නැති පුද්ගලයන් ඇසුරු නොකොට ඔවුන් දුරු කිරීමය. සිහිමුලා වූ පුද්ගලයා බත් සඟවන කපුටුවාවෙනි. කපුටුවාට බත් ගොඩක් හමූවිට බත්කටක් පොරොවාගගේ එය තැනක සඟවා තබයි මෙසේ වරින් වර ඒ බත් ගොඩේ වත්මනතෙක් තැනින් තැන සඟවා තබන නමුත් නැවත ඒ බත් කෑමට අමතක වීමෙන් ඒ ඒ තැනම කුණු වීයයි එවැන්නවුන් ඇසුරු කිරීමෙන් තමනුත් සිහිය නැති වී පිස්සෙකුමෙන් විය හැකි බැවින් සිහිමුලා වූ සිහිය නැති පුද්ගලයා දුරු කළ යුතුමය උපට්ටිත සති පුද්ගල සේවනතා යනු තිස්සදත්ත ස්වාමීන් වහන්සේ අබේ ස්වාමීන් වහන්සේ යන මේ ආදී ස්වාමීන් වහන්සේලාමෙන් සතිපට්ඨාන භාවනාවේ යෙදෙමින් නිතර යහපත් සිහියෙන් යුක්ත වූ කල්්‍යාන මිත්‍රය නැසුරු කිරීමය එවැනි කලන මිතුර නැසුරු කිරීමේද සති සම්බෝජ්ජන්ගේ උපදවාගැනීමට උපකාරී වෙයි තදදිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී හැම ඉරියව්වකදීම සිහිය උපදවාගන්නට ඕනෑය යැයි සිතමින් සිතට් ඒට නැබුරු කර තබා ගැනීමය දම්ම විචය සම්පොජ්ජගය थवाජथం දම विచे සජජగం අத்திම அජथ ධම विे සබදජగత පජනාသ அසथంवा அथం ධම विचे සम्බජగங නத்திම அජथం ධම්ම विచे සබජంගత පජනා याथජनන්න දම विచे සජජගස උපාදහती ంచ පජනා තාచ පන්නස ධම්ම विచे සබජගස භාවය පරිපූරී හෝති තංච පජානාති කෙටි අදහස යෝගී තෙමේ තමාතුළ ධම්ම විචේ සම්බෝචජ්චන්ගේ ඇතිව පවත්නා කල්හි දැන් මාතුළ ධම්ම වි්චය සම්බෝජ්චන්ගේ ඇතිව පවත්නයේ යැයි දැනගන්නේය තමාතුළ ධම්ම විචය සම්බෝච්චන්ගේ නැතහොත් දැන් මාතුළ ධම්ම විචේ සම්බෝචජ්චන්ගේ නැත යැයි දැනගන්නේය යම් යොනිසෝ මනනිසිකාරයක් නිසා නූපන් ධම්ම විචය සම්බෝජ්ජන්ගේ උපදී නම් යත් දැනගන්නේය එසේම උපන් ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ භාවනාවෙන් සම්පූර්ණවීම යම් මාර්ගයකින් සිදුවේයැයි නම් ඒ අරහත් මාර්ගයත් දැනගන්නේය ධම්ම විචයනම් නාමරූප ධර්මයන්ගේ ඇති තතු සොයා පරීක්ෂා කොට දැනගන්නා ඥානයයි එය මෙසේය නාමරූප ධර්මයන් විදශනා වශයෙන් මෙැනහි කරන යෝගාවචරයා මෙනිහි කිරීමක් මෙනහි කිරීමක් පාසා එකෙක් நாමරූප අරමුණක්හි විශේෂයෙන් ප්‍රකටව පවත්නා ස්වභාව ලක්‍ෂණේද දැන ගන්නේය ඒ ඒ නාමය හෝ රූපය පහලවීමේ යැයි කියනලද இපදීමද පිරිසිඳ දැනගන්නේය පන් වහාම නිරුද්ධවීමයයි කියනලද නැතිවීමද පිරිසිද දැන ගන්නේය එසේම නිතර නොපවත්නා ආකාරයයි කියනලද අනි්‍ය ලක්ෂණයද නොහොද නරක දුක් ඉරිර පීඩා උපදවන ආකාරය වූ දුක ලක්ෂණේද මමයයි කියා ගතයුතු ආත්මසාරයක් නොමැති ආකාරයයයි කියලද අනාත්ම ලක්ෂණය දයන මේ ත්‍රලක්ෂණයන් ප්‍රකටකොට දැනගන්නේය. මේ දැනගැනීම චතුසත්‍ය අවබෝධයට ඉවහල් වන බැවින් ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ යැයි කියනු ලැබේ. ධම්ම විචේ සම්බෝජ්ජන්ගේපිදවීමට යෝනිසෝ වනිසිකාරය පමණක් නොව වෙනත් කරුණු හතක් උපකාරී වෙයි එනම් එක පරිපුච්ච කතා දෙක වත්තු විසද කිරියතා තු ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා අතර දුප්ප පුග්ගල පරිවර්්‍යනා පහ අ්්‍යවන්ත පුද්ගල සේවනා අය ගම්බිහිරඥාන චරිය පච්ච වෙக்கන හත තදදිමුත්තතා යනු මේ හතයි. එහි පරිපු්චකතා යනු ස්කන්ධධාතු ආයතන ඉන්ද්‍රිය බල බොජ්ජංග, මාර්ගංග, ධ්‍යානාංග, සමත විදශනා යන මේ ධර්මයන් පිළිබඳ ගැටලු තන්හි අර්ථ අදහස් දැනගැනීම පිණිස ප්‍රශ්න කිරීමය වත්තු විසද කිරියතා යනු අධ්‍යාත්මික බාහිර වස්තුූන් පිරිසිදු කර ගැනීමය යෝගී පුද්ගලයාගේ කෙස් නිය ලෝම් දික්ව තිබේනම් ශරීරය හෝවා සෙම් ආද දොස්කෝපව පවතිී නම් දහඩිය කුණු ආදයෙන් අපරිිසිදු වී තිබේනම් ඒ අධ්‍යාත්මික වස්තු අපේ සිදු වීමය ඇඳ සිටින සියුරු හෝ වස්ත්‍ර කිලිටිව දුගන හමයිනම් සෙනසුන හෝ කුණු කසල අපරිසිදුව හෝ තිබේ නම් බාහිර වස්තුූ අපරිිසිදු වීමය එවිට කෙස් නියසිඳීම විරේචන බේද ගැනීම ස්නානය කිරීම යන මේ ආදියෙන් අධ්‍යාත්මික වස්තූන් පිරිසිදු කරගතයුතුය සිවුරුහෝ ඇඳුම් සේදීම් ආදී වශයෙන් බාහිර වස්තූන් පිරිසිුදු කර ගතීතුය. අධ්‍යාත්මික බාහිර වස්තූන් පිරිසිදු වූ කලිහි යෝගී පුද්ගලයාගේ ඥානයේද පිරිසිදු වෙයි. එවිට ධම්ම විචය සම්බෝජ්ජන්ගේ පහසුවෙන් උපදවා ගත හැකි වෙයි. ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා යනු ශද්ධා විරිය, සති සමාධි අ්්‍යා යන ඉන්ද්‍රිය ධර්ම පහ සමසමෝ පවත්වා ගැනීමය. අශ්‍රද්ධාව කුසීත බව සිහිමුලාව උද්දචය අවිද්‍යාවයනමෝන් මැඩ පවත්වා භාවනාසිතහි ප්‍රධානත්වය උසුලන සද්ධ ඉද්‍රිය ආදී සමසමෝ පවත්වා ගත යුතුය. ඉதிන් සද්ධ ඉන්ද්‍රිය බලවත්ව ඉරි ඉන්ද්‍රියා දුරුවලවුවහොත් භාවනා සිතට අනුබලදීමය භාවනා අරමුණ සිහිපත් කරවීය සිද තැන්පත් කරවීම අරමුණේ ස්වභාව ලක්ෂණ හා සාමාන්‍ය ලක්‍ෂණ දැනගනීම යන මේ කටයුතු දැය අනික් ඉන්ද්‍රියන්ගේෙන් සිදනු වන්නේය. එහයින් වක්කලී තරුන් මෙෙන් අධික ශවද්ධාව මැඩ පවත්වා අනික් සමාධි ප්‍රඥාදී ධර්මයන් හා සමතත්වයෙහි පවත්වා ගතයුතුය වක්කලි තරන්ගේ සිතේ ශ්්‍රදධාව දිකව විදර්ශන අරමුණෙහි සිත යොදවාගත නොහැකිවසිටින කල්හි. ඒ බෞද්ධටු භාග්‍යවතුන් වහන්සේ ඒ තරුන්ට ඉන්ද්‍රිය ධර්මයන් සමසමෝ පවත්නා අයුරෙන් කමටහන් අරමුණ පැහැදිලි කරදුන් සේක. ඉක්විිදි ශාස්තෘන් වහන්සේ දුන් නාෛක්‍රමයෙහි එල්බ ගෙන විදර්ශනා වඩා මාර්ග පිළිවෙලින් රහත් බව ලබාගත්තේය. ඉදිින් විරිය ඉන්ද්‍රිය බලවත්තුවුවොත්, එවිට සද්ධන්ද්‍රී ආදීන්ට අනේ අයත් කටයුතු සිදු නොකලැකය. එහන් ඒ වීරිය පස්සද්ධි සමාධි උපෙක්කා භාවනා වැඩීමෙන් පිරිවහෙවිය යුතුය. සෝන කෝලවිස ස්ථවීරයන් වහන්සේමැණ සෝනකෝලෙ විස හිමි ඉතා සියුමැලි වූයකි හෙතම ශාස්තෘන් වහන්සේ කෙරෙන් කමටහන් ලබාගෙන සීතවනෙහි වෙසමින් මාගේ ශරීර ඉතා සියුමැලිවවෙයි. සැපවිඳමින් සැපල බාගත නොහැකිය කයට දුක්්දී භාවනා කළ යුතුයයි සිතා සිටිමින් හා සක්මන් කරමින් භාවනාවෙහි වෑයම් කරන කල්ිහි යටි පතුල්වල දියබුබුලු මතුූහ එවිට එයින් හටගත් දුක්කවේදනාවද ගණනකට නොගෙන දැඩිසේ ෑයම් කරනුයේ පටන්ගත් වීර ඉතා අධික වූ බැවින් ලාපොරොත්තුවුව හැටියට මාර්ගඵල ලබා නොගත හැකි විය. ඉක්බිති ශාස්තෘන් වහන්සේ ඒ බව දැක එහි පැමිණ, වීනාපමාවෙන් අවවාදදී, වීරිය අනික් ඉන්ද්‍රියන් හා සමකොට යොදවන විධිය දක්වමින්, කර්මස්ථානය ශුද්ධ කරදී, ගිච්චකුට පර්වතයට වැඩිසේක. සෝනහිමිද ශස්තෘන් වහන්සේදී වදාළ ණයක්‍රමයෙන්, වරය අනක් ඉන්ද්‍රියන් හා සමකොට යොදා භාවනා කරනුයේ විදශනා ඥානය දියුණුකොට රාහත් පලෙහි පිහිටියේය එසේම සෙසු ඉන්ද්‍රියන් නතුරෙන්ද එක්ෙක් ඉන්ද්‍රියක් බලවත් වූකාලහි අනෙක් ඉන්ද්‍රියයෝ තමතමන්ගේ කෘත්තයෙහි අසමාර්ථ වෙති මොව නතුරෙන්ද විශේෂයෙන් ශ්‍රද්ධ ප්‍රඥඥාවන්ගේ හා සමාධ වීරියන්ගේ සමභාවය සිදු කළයුතුය ශ්‍රද්ධාව බලවත්ව ප්‍රඥාව වඩු පුද්ගලයා නොපැහැදිය යුතු තැන පැහැදීම ඇත්තෙක් වයි හැතෙම ගුණ දැන පැහැදින්නෙක් නොව තිත්‍යය ශ්‍රාවකයන් මෙන් නොපැහැදිය යුත්තෙහි පහදී ප්‍රඥාව බලවත්ව ශ්‍රද්ධාව අඩුපුද්ගලයා කයිරාටිකෙක්වෙයි බෙහෙතෙන් හටගත් රෝගයකට මෙන් එයට පිළියම් නොකළ හැකය තැනැත්තා සිතුවිලි මාත්‍රයෙන්ම කුසල් සිදුවන්නේය යැයි සීමාව ඉක්මවා කල්පනා කරමින් දන්දීම් ආදී කුසල් සිදු නොකොට නිරයෙහි උපදින්නේය. ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමකොට උපදවාගත් තැනත්තා පැහැදිිය යුත්තෙහිම පහදින්නේය සමාධිය බලවත්ව වීර අඩුපුද්ගලයා කසීතකමට බරවන බැවින් කොසීත බව ඔහු යටපත් කරයි. එසේම වීර්ය බලවත්ව සමාධී අඩුපුද්ගලයා වීරය විසින් උද්ධච්චයට පක්ෂව ඇතිවන බැවින් උද්ධච්චය ඔහු යටපත් කරයි. සමාධිය වනාහි වීර්ය හා එකට යොදාගත් කල්හි කොසීත බවහි ඇද නොවැටෙන්නේය වීරය හා සමාධිය එකට යොදාගත් කල්හි උද්දච්චේහි නොවටහෙන්නේය. ඒ නිසා ඒ දෙක සමව තබාගත යුතුය. තවද සමත භාවනාන යෝගී පුද්ගලයා හට ශ්‍රද්ධාව මදක් බලවත්වීමෙන් ඒ භාවනාව සාර්ථක වෙයි. එය එසේමයි. පටවි කසිනය භාවනා අරමුණක් ලෙස ගතොත් පටවි පටවිயைයි මෙනෙහි කිරීමෙන් ධ්‍යානයක් උපදවන්නේ කෙසේදැයි සැක නොකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වධර්ණලද භාවනා විදිය ඒකාන්තේෙන්ම සමුුරුද වන්නේයையைයි විශ්වාසකොට භාවනා කිරීමෙන් ධ්‍යාන ලැබිය හැකිය. සෙසු සමත අරමුණෙහිද මෙසේම ශ්‍රද්ධාව ඇතිවිය යුතුය විපසනා යෝගයා හටනම් ප්‍රඥාව බලවත්විය යුතුය එවිට යෝගීතෙමේ නාමරූප ධර්මයන්ගේ ස්වභාව ලක්ෂණය හා අනිත්‍යාදී ත්‍රලක්ෂණයද ඇතිසැටියෙන් අවබෝධ කරගන්නේය. මෙක ශ්‍රද්ධ ප්‍රඥ්ඥා දෙක සමව පැවැත්මද අර්පනා ප්‍රතිලාබයට උපකාරයකි සතිය වනාහි හැම තැනකදීම බලවත්වීම සුදුසුය සති තමෝ ඒක දේශයකින් උද්දච්චයයක්ට පක්ෂ වූ ශ්‍රද්ධ වීරය ප්‍රඥාවන්ගේ වශයෙන් විසිර යන සිත උද්ධච්චය කරෙන් ආරක්‍ෂා කරගනිී සේම කුසීතකමට පක්ෂ වූ සමාධියගේ වශයෙන් කුසීත බවට වැටෙන්නට ඉඩ නොදී කුසල් සිත ආරක්‍ෂා කරගන්නේීය හැම ව්‍යන්ජනයකටම ලුණු ඕමනා කරන්නාක් මෙන්. සතියද හැම තැනකදීම හැම කටියුත්තකදීම හැම ගුණධර්මය කටම ඕමනා කරන්නේීය. එහෙයින් සතීච පන, සබබතිිකා වෘත්තා භගවතාකිංකාරනා චිත්තන්හි සති පටිසරණං නචවිනා සතියා චිත්තස්ස පග්ගහ නිග්ගහෝ හෝතී. යැයි අටුවාවෙහි කීය. සතිය වනාහි හැම කටයුත්තකටම ඕමනා කරන්නේය. යැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වධාරණ ලදී. කුමක් නිසාද කුසල චිත්තය. සිහිය පිළිසරණ කොට ඇත්තේය සතියෙන් තොරව සිතට නිග්‍රහයහෝ අනුග්‍රහය සිදු නොවන්නේය යනු ඒ අටුවාපාටේ අදහසයි. දුुප්ප්්‍ය පුග්ගල පරිවජ්‍යනතා යනු ස්කන්ධ ආයතන ආදිය නූගත් දුස්ප්‍රාඥ පුද්ගලයන් ඇසුරු නොකොට දුරින්ම දුරු කිරීමය ්‍යාවන්ත පුද්ගල සේවනතා යනු ප්‍රඥාව ඇති පුද්ගලයන් ඇසුරු කිරීමය බහුෂ්ෘත පුද්ගලයාද ශුතමය ඥානයෙන් යුක්ත බැවින් ප්‍රඥාව ඇත්තෙකි කන්ද පබ්බය අවසානයහි දැක්වූ පරිදි සම පනස් උදයක්බ්බේ ඥානය උපදවා තරුණ විපස්සනාවෙන් සමන්විත පුද්ගලයාද ාවනා මේ ඥානයෙහි පිහිටා සිටින බැවින් ඒ කාන්තයෙන්ම ප්‍රඥාව ඇත්තෙකි. ගම්බීර ඥානචරිය පච්ච වෙක්කනතා. යනු ගැඹුරු වූ ස්කන්ධාධ අරමුණු කොට පවත්නා ප්‍රඥ්ඥාවගේ ප්‍රබේදය ප්‍රත්‍යවේක්ෂා කිරීමය. තදදිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී ඉරියව් පවත්වන කල්හි ධම්ම විච සම්පෝජ්ජන්ගේ උපදවනු පිණිස යට නැඹුරු වූ එයට අදාළ වූ සිත් ඇති බවය. උපන් ධම්මවි්චේ සම්බෝජ්ජන්ගේ අවසාන වශයෙන් භාවනාවෙන් සම්පූර්ණ කිරීම සිදුවන්නේ අරහත් මාර්ගනිි විරිය සම්බෝජ්ජන්ගය. සන්थංවා අජ්ජත්තං, විරිය සම්බෝජ්ජංගං අත්තිමේ අජ්ජथං විරිය සම්බෝජ්ජංගෝති පජානාති. අසන්තංවා අජ්ජත්තං, විරිය සම්බෝජ්ජංගං, නත්තිමේ අජ්ජත්थං විරිය සම්බෝජ්ජංගෝති පජානාාති යතාජනුපපන්නස්ස විරිය සම්බෝජ්ජංගස්ස උපපාදෝහෝති තංච පජානාාති. යතාච උපපන්නස්ස විරිය සම්බෝජ්ජංගස්ස භාවනාය රිපූී හෝති තංච පජානාති කෙටි අදහස යෝගී තෙමේ තමා තුළ විරිය සම්බෝජ්ජන්ගේ ඇතිව පවත්නා කල් හි දැන්මාගේ සන්තානයහි විරිය සම්බෝජ්ජන්ගේ ඇතිව පවත්නය යැයි දැනගන්නේ ය තමාගේ සන්තානයහි විරිය සම්බෝජ්ජන්ගේ නැතහොත් දැන්මාගේ සන්තානයහි විරිය සම්බෝජ්ජන්ගේ නැත යැයි දැනගන්නේය යම් යෝනිසෝ මනසිකාරයක් නිසා විරිය සම්පෝජ්ජන්ගේ උපදීනම් එයද දැනගනිී. එසේම උපන් විරිය සම්පෝජ්ජන්ගේ භාවනාවෙන් සම්පූර්ණ වීම යම් මාර්ගයකින් සිදුවේ නම් ඒ අරහත් මාර්ගයද දැනගන්නේය. මෙනෙහි කිරීමක් මෙනෙහි කිරීමක් පාස වීරිය ප්‍රකටව පහළවන්නේය. ඇතැම් විටක එක්ෙක් ්වක් පටන්ගැනීමේ සිට වීරය අධිකුවහොත්, අවසානයේ හිද වීර්ය අධික විය හැකය. එකල් හි උද්දච්චය නිසා භාවනා මනසිකාරය අවුල් වියහැකිිය. ඇතැම් විටකදී පටන්ගැනීමේ සිට වීර්ය අඩුවහොත්, පසුභාගේහිදී වීර්ය අඩුුවිය හැකි බැවින්, කුසීත බව හෝ අලස බව නිසා එය දුර්වලවෙයි. ආරම්භෙහි පටන් වීර්ය අඩු වැඩි නොකොට භාවනාකිරීමෙන් හෝ අධික වන වීර්ය තරමක් අඩුකිරීමෙන් හෝ අඩු වූ වීර්ය මදක් වැඩිකිරීමෙන් හෝ අඩු වැඩි නොවූ සම වීර්ය ඇතිව භාවනා කරන කල්හි උද්දච්චයද ඇති නොවෙයි කුසීත භාවයද ඇතිනොවෙයි මෙසේ සම වීරියෙන් භාවනා කරන කල්හි විරිය සම්බෝජ්ජන්ගේ පහළ විය හැකිය විරිය සම්බෝජ්ජන්ගේ එපදවීමට උපකාරවන කරුණු එකොළහක් ඇත එනම් එක අපාය බය පච්ච වෙක්කනතා දෙක ආනිසංස දස්සාවිතා තුන ගමන වීති පච්ච වෙක්খනතා හර පිඩපාත අපචායනතා ප දාජ්ජ මහත්ත පච්ච වෙක්खනතා ය සත්හූ මහත්ත පච්ච වෙක්खනතා හ ජාති මහත්ත පච්චවෙखනතා අට සබ්‍රක්්මචාරී මහත්ත පච්ච වෙනතා නමය කුීත පුද්ගල පරිවජ්්‍යනතා දය ආරද්ධ විරිය පුග්ගල සේවනතාො තදදි මුත්තතා යනුයි එහි අපාය බය පච්ච වෙක්කනතා යනු අපා එහි පවත්නා බයාන්නක දුක් කම් කටළු නුවනින් සලකා බැලීමය එනම් නිරෙහි උපන් සත්වයා හට පළමුකොට දෙත් දෙපය පපු යනස්ථාන පහෙහි, ගිනිගෙන දිලිසෙන යකඩ උල් පහක් ගැසීමයයි කියනලද පංචවිද බන්ධනය ගිනිගෙන දිලිසෙන ලෝදිය පෙවීමය, අඟුරු පර්වතයකට නැංවීමය ලොහොකුඹු නිරයට ඇද දැමීමය, අසිපත්‍ර වනයට ඇතුල් කරවීමය, වේතරණයට ඇද දැමීමය, මහා නිරෙහි දැමීමය යන මේ සත්වදෑරුම් නිරය දුක්විදින කල්හිද තිරිසං ජාතියෙහි මාත්සයව එපිද දැල් කෙමන් ආදයට අසුුවූ කල්හිද ගව ආදීන්ව උපන් කල්හි ගැල් කරත් ආදියෙහි යොදා දෙෙනු ලබන නොයෙක් පීඩාවිදින කල්හිද ක්‍රේත ලෝකයට පැමිණ නොෙක් අවුරුදු දහස් කරනක් මුළල්ලෙහිද ඇතැම් විට බුද්ධාන්තරයක් මුළුල්ෙහිද. ආහාරපානයක් නොලැබ වඩගින්නෙන් හා පිපාසාාවෙන් ආතුරව සිටින කල්හිද කාලකං්චික ප්‍රේතයෝනියෙහි හැටරියන් අසූරියන් පමණ වූ සම සහිත ඇටසිල් ඇටසැකිල්ලක් පමණ වූ සරීර ඇතිව සැඩසුළං ආදිය නිසා හටගන්නා දුප්පීඩා විදින කල්හිද. විරිය සම්බෝජ්ජන්ගේ இපද වියනහැකිය ිනිස්ලෝ ඉපදසිටින මේ කාලය යට සුදු සුය යැයි ප්‍රත්‍යවේක්ෂා කරන්නා හටද මේ වීරය සම්බොජ්ජන්ගේ උපදින්නේය ආනිසංස දස්සාවිතායනු වීරයෙහි අනුහස් දක්නාා බවය සතර මග සතරඵල නිර්වාණයන මේ නවලෝකෝත්තර් ධර්මය ලැබියහැක්කේ පටගන්නාලද වීරයෙන්ය නොකරන කුසීතයා හට එකී ධර්මයන් නොලැබියහැ කියිය. ගමන වීති පච්ච වෙක්කනතා යනු මෙහි ගමන වීතිය නම් මාර්ගයාගේ පූරුවබාගේ සහිත වූ නිර්වාණ ගාමිනි ප්‍රතිපදාවයි. හෙවත් විදර්ශනාව සහිත ආර්ය මාර්ග පටිපාටියයි. නොහොත් සප්ත විසුද්ධි පරම්පරාවයි. වට්ට දුක්खයෙන් එතරවීම සඳහා එහි ගමන් කළ යුතු බැවින් එය ගමනවීති යැයි කියනු ලැබේ. එය සියලු බුදු පසේබුදු මහා සවවන් විසින් නිවනට ගියමාර්ගයයි. ඔබද එහි යා යුතුය කුසීතයා විසින් එහි නොයා හැකිය යැයි මෙසේ ප්‍රත්්‍යවේක්ෂා කිරීම ගමන වීති පච්ච වෙක්කනතාවයි. පිණ්ඩපාත අපචායනතා යනු තමාට පුදනු ලබන පිණඩපාතයට ගරු සැලකිලි දැක්වීමය. එය මෙසේය ඔබට මේ සිව්පසය පුදන මනුෂ්‍යයෝ ඔබගේ නෑයෝද නොවෙති දාසිදාසයෝද නොවෙති ඔහු ඔබ ඇසුරෙන් ජීවත් වන්නේමුය සිතා මේ ප්‍රනීත පිණ්ඩපාතාදිය නොදති හුදෙක් තමන්ගේ එදාන කුසලය මහත්ක පල කරගන්නෙමුයය සිතා දෙන්නා හුිය සාස්තෘන් වහන්සේ විසින්ද භෝජනආදී ප්‍රත්ති අනුදන වදාලේ මේ භික්‍ෂුව මේවා අනුභවකොට කය තරකරගනිමින් සුවසේ වෙසේවා යන අදහසින් නොවෙයි. හුදෙක් මේ භික්‍ෂුදමේ මේ පසය පරිභෝග කරමින්ම විදර්ශනා භාවනා කොට සංසාර වට්ට දුක්කයෙන් මිදෙන්නේය යැයි සිතා අනුදැන වදාරණලදී ඒ නිසා දැන් ඔබ කුසීතව විසුවහොත් ඒ පින්ඩේට නොපුදන්නෙහිිය ගරුණුකරන්නෙහිය පටන්ගන්නා ලද වීරය ඇත්තහුට පිඩපාත අපචායනය සිදු කළ හැකිය. ඒ නිසා මහාමිත්ත තෙරුන්න්නන්සේමෙන් පිඩපාත අපචායනය ප්‍රත්්‍යවේක්ෂා කරන්නා හටද වීර සම්බෝජ්ජන්ගේ පහළවන්නේය පිණඩපාතය ගරුකොට විරිය සම්බෝජ්ජන්ගේ වඩා රහත් වූ මහාමිත්තතෙරුන් වහන්සේගේ කතා ප්‍රවෘතිය මෙසේය. මහාමිත්ත හිමිතුමා කස්සක ලනෙහි නිතර භාවනානු යෝගීව වාසය කරයි. උන්වහන්සේ පිණුසිංගා යන ගොදුරු ගමහි සැදැහැවත් මහා උපාසිකාවක් මිත්ත හිමි තුමන් පුත්‍රයකුසේ සලකා පෝෂ්ණය කරයි. ඇක් දිනක කටයුත්තක් සඳහා වනේට යන්නේී දු අමතා. දුවනියනි? අසවල්තන කිර ඇත අසවල්තන සහල් ඇත අසවල්තන ගිතෙල් ඇත අසවල්තන පැණි ඇත නොමගේ සොහොයුරු ආර්ය මිත්ත ස්වාමීන් වහන්සේ පැමිණ කල් හි කිරි ගිතෙල් පැණි සමඟ බත්පිස උන්වහන්සේට දෙව නුබත් අනුභව කරව මම වනාහි ඊයරෑ පිසු හිීල් බත් කාඩි ඉස්ම සමඟ අනුබව කළමි යැයිකීවාය මෑනියනි දවල් කුමක් අනුබව කරන්නෙහිද. යැයි දුවනි ඇසූ කල්හි දියනේනි පලාකොල දමා කඩ සහලින් ඇමුල් කැදක් උයා තබව යැයි කියා ගියාය. ස්ථවීරතෙමේ සිවුර ගැටවටු ගන්වා පාත්‍රය තවිකායෙන් නිකුත්කට ගණුයේ ම ඒ කතා ශබ්දය දිව්‍යශෝතය නසා තමාට අවවාද කරගත්තේය කතා වසන්නට ලැබුණේ අභිඤ්ඥාලාබීව සිටි නිසා දිව්‍ය සෝතයෙන් යයිද ඒ පන්සල පිහිටා තිබුණේ කඳු ගැට පෙළකින් වටවුණු වනලැහැබක් බැවින් කන්දෙන් එහා ගෙදර සිට කළ කතා ප්‍රකෘති සෝතයෙන් ම අසන්නට ලැබුණේ යැයිද කියති තමාට අවවාද කරගත් හැටි මහා උපාසිකාව කාඩිදිය සමග හිීල්බත් අනුභව කලාලු දවාලට ද කඩ සහල් සහ පලා කොළවලින් පිසූ ඇබුල් කැදක් අනුභව කරනවාලු. තොපගේ ප්‍රයෝජනයට සහල් ආදියෙන් දන්පිළියල කරන්නට කීයයයි. ඒ උපාසිකාව තොපනිසා කෙතක් හෝ ඉඩමක් නොපතයි බතක් හෝ වස්ත්‍රයක් ද නොපතයි දෙවමිනිස් සැපහා නිවන් සැපද යන ත්‍රිවිධ සම්පත් ප්‍රාර්ථනා කරගෙනමදයි. යුෂ්මතා ඇයට ඒ සම්පත් දෙන්නට හැකිවන්නේකි හැකිවන්නෙහිද නොහැකිවන්නේෙහි දැයි? මෙසේ අවවාද කරගත්තේය. ඒ කාන්තයෙන්ම මේ පිණ්ඩ පාතය ඔබ විසින් රාග සහිතව දවේශ සහිතව මෝහ සහිතව අනුබම් අනුභව කරන්නට නොවටින්නේය. යැයි තමාට අවවාද කොට පාත්‍රය ආපහු තවිකෙහි බාහා සිවරු ගටවටුව ලිහා පිළි පිණිස නොගොස් නැවති කස්සකලන තුරටම ගොස් පාත්‍රය ඇඳේ අද දෙපට සිවුරු වැලෙහිද තබා. රහත් බවට නොපමින නොනික්මෙන්නෙමියැයි වීර්ය ඉටාගෙන ඉදින ඉරියව්ුවෙන් වැඩහුන්නේය. බොහෝ කලක් අප්‍රමාදෝ විසූ ඒ භික්‍ෂුතැම විදර්ශනා වඩා පෙරවරු කාලේහිම රහත්ඵලයට පැමිණ විසින් සුවසේම ව්ට දුක්කේ අවසන් කරන ලද්දේය යයි ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන් පසු හටගත් ප්‍රමෝදධියන්ගෙන් වශයෙන් පිපුු පියුමක් මෙෙන් සිනා පහළ කරමින්ම පිණුපිරිස නික්මයාමට සූදානම් විය. එවිට ලනාසල රුකෙහි අධිගෘහිතවසිටි දේවතාතුමෝ නමුතේ පුරිසාජනය නමුූතේ පුරිසුත්තම යස්සතේ ආසවා කීනා දක්කිනෙයි යෝසි මාරිස යනුවෙන් ස්වාමීනී නුභවහන්සේ වැනි රහතුන්ට දන්පිළිගන්වා මහළු ස්ත්‍රීහු දුකින් මිදෙන්නාාහුය යැයි ප්‍රීතිවා්‍ය ප්‍රකාශකොට කීවාය. ගාථාවේ අදහස නිදුකාරන් වහන්ස යම් බඳ වූ නුබෝහන්සේගේ ආශ්්‍රව ක්ලේෂෝෂය වූවාහුද එහින් දන්පිළිගැනීමට සුදුසු වූ යෙහිය. පුරුෂව උත්තමයාණන් වහන්ස නුබෝහන්සේට මාගේ නමස්කාරය වේවා. මම නුබවහන්සේට නමස්කාර කරමි යනුයි. මිත්තහිමි තුමා හුන්නස්නෙන් නැගිට දොර විවෘර්ත කොට වේලාව බලනුයේ පෙරවරු කාලේමමයි දැන පාසිවුරු ගෙන ගමට ප්‍රවිශ්ට විය ලදරියද දානය සම්පාධනය කොට දැන්මාගේ සොහහිරු ස්වාමීන් වහන්සේ වඩිනවා ඇතැයි දොර වෘර්ත කර බලමින් උන්නාය. තෙරුන් ගෙදොරට වැඩ වදාළකල්හි ඕතමෝ පාත්‍රය ගෙන ගිතෙල් පැනියෙන් යොදන ලද ශීරපායාස පිණ්ඩපාත භෝජනයෙන් පුරවා උන්වහන්සේගේ අත්ලෙහි තබුවාය තෙරුන්ාන්සේ සුකි හෝතු සෝපත්වේවා යැයි අනුමෝධනය කොට සෙනසුන කරා වැඩිසේක ලදරියද උන්වහන්සේ දෙස බලමින්ම සිටියාය කුමක් හෙයින්දයත් එදා ඒ තෙරුන්න්නන්සේගේ චවිවර්ණය වැඩියක් පිරිසිුදු වීය ඇසා අදී ඉන්ද්‍රියෝ වැඩියක් ප්‍රසන්න වූහ මොහුණ ඉදිී තැරියෙන් මිදුනු තල් තල් ගෙඩියක මුදනමෙන් වැඩියප බබලන්නට වීය එහෙයිනි. මහා උපාසිකාව වනයේ සිට සය නිවසකරා පැමිණ කෙසේද දියනියනිි. තිගේ සොෝහයුරු ස්වාමීන් වහන්සේ පිළුපිණිස වැඩිසෙක් ද ය යැසුවාය. ඇ ඒ සිදුව සියලු පුවත්ම මෑනියන්ට කීවාය මහා උපාසිකාතොමෝ අදමාගේ පොත්‍ර භික්ෂුවගේ පැවිදිකිස රහත්වීමෙන් මස්තක ප්‍රාප්ත වී යැයි දැන දියනියනිි තිගේ සොහොයුරු තෙමේ මෙවක් පටන් බුදුසසුනෙහි වෙසෙසින් ඇලෙයි නොකලකිරෙන්නේය යැයි කීවාය. දායජ්්‍ය මහත්තතා යනු ශාස්තෘූන් වහන්සේ වෙතින් ලැබෙන්නට තිබෙන සප්තවිද උතුම් ආර්යධන සංඛ්‍යාත දෑවැද්දය. ශාස්තෘූන් වහන්සේගේ ඒ ආර්ය ධනය, රන්්‍රදී මුතුමැණික් ආදට වඩා උතුම්මිය, උසස්ය. ඒ ආර්යධනය කොසීතව විසීමෙන් නො ලැබිය හැකිය. මවපිය දෙදෙනට අකීකරුව හිතුවක්කාරයෙක්ව වාසය කරන පුත්‍රයා, මොහු අපගේ පුත්‍රයෙක් නොවේ යැයි පුත්‍රභාවෙන් ඉවත් කළ කල්හි. ඔහුට මාපියන්ගේ වස්තුව දෑවැද්ද වශයෙන් අයිති නොවන්නාක් මෙ කුසීතව කම්මැලිව විදර්ශනාවෙන් තොරව වාසය කරන තැනැත්තාද ශාස්තෘන් වහන්සේගේ මේ ආර්ය ධන නැමති දෑවැද්ද නොලබන්නේය. භාවනාවහි පටන්ගත් වීර ඇති පුද්ගලයාම මේ ශාසනක වූ දෑවැද්ද ලබාගන්නේයයි. ඒ දෑවැද්ද පිළිබඳ උතුම් බව නුවනින් සලකා බැලීමෙනුත් විරිය සම්බෝච්ජන්ගේ උපදින්නේය. සත්හු මහත්ත පච්චවෙක්කනතා යනු. ශාස්තෘන් වහන්සේගේ උතුම් බව නුවනින් සලකා බැලීමයි. එය මෙසේය තාගේ ශාස්තෘන් වහන්සේ උතුම් වූහ උන්වහන්සේ මවකුස පිළිසිඳ ගන්නා කල්හිද අබිනික් මනෙහිද සර්වංචතා ඥානය අවබෝධ කරන කල්හිද දම්සක් පවත්වන කල්හිද යමාමහා පෙළහර දක්වන කල්හිද දෙවලොවින් සංකස්ස නුවරට බසින කල්හිද. ආයු සංස්කාරය අතහරන කල්හිද. පිරිනිවන් පානා කල්හිද. දස්ස දහසක් ලෝකධාතුව කම්පා වූවාය. මෙබඳු ශාස්තෘ ශාශනයක පැවිදිව තාහට කුසීතවන්ට වටනේදැයි මෙසේ ශස්තෘූ න් වහන්සේගේ උතුම් බව උසස්භව මෙනෙහි කිරීමමෙනුත්. ර සම්බොජ්ජන්ගේය පහළවන්නේය. ජාති මහත්ත පච්ච වෙක්කනතා. යනු ශාස්තෘන් වහන්සේගේ ජාතියේ උතුම්බව හෝ උසස්බව සැලකීමය. තොප දැන් ජාතියනුත් පහත් ජාති ඇත්තෙක් නොවන්නේය. අසම්බින්න වූ කල්වන් නොවූ මහාසම්මත පරම්පරාවෙන් පැවතා උක්කාක රාජවන්සේහි උපන්නෙහිය. සිරි සුදෝවුන් මහරජුගේ සහ මහාමායා දේවියගේ ද මුණුපුුරෙක් වූ එහෙය. උතුම් රාහුලතෙරුන්ගේ මලනුව එහය. මෙවැනි බුද්ධ පුත්‍ර වූ තාවිසින් කුසීතව විසීමට නුසුදුසිය යැයි මෙසේ ජාතිය උසස් බව මෙෙහි කිරීමෙනුත් විරිය සම්බෝජ්ජන්ගය පහළ වන්නේය. සබ්‍රක්මචාරී මහත්ත පච්ච වෙක්කනතා. යනු තමාගේ පරම්පරාවේ සබ්‍රක්මචාරීන් වහන්සේලාගේ උතුම් බව ප්‍රත්‍යවේක්ෂා කිරීමය. එය මෙසේය. සැරියුත් මුගලන් දෙනම සහ මහාශ්‍රාවකයන් වහන්සේලාද, වීරිය හේතුකොට ගෙනම ලෝකෝත්තර ධර්මය ප්‍රතිවේද කලාහුය. තොප ඒ උතුම් සබ්‍රක්මචාරීන් වහන්සේලා ගිය මගෙහි ගමන් කරන්නේෙහිද. ගමන් නොකරන්න එෙහිදැයි මෙසේ නුවනින් සැලකී මෙන්ද මේ විරිය සම්බෝජ්ජන්ගේය උපදින්නේය. කුසීත පුග්ගල පරිවජ්්‍යනතා නම්. පුද්ගලයන් සේවනය වජනය, පයිරුපාසනය නොකොට දුරින්ම දුරු කිරීමය. එනම් භාවනා නොකර භාවනා යන නාම මාත්‍රයක්වත් නොදන වැඩකට නැති නිෂ්පල වචන කතා කරන කය තරකර ගැනීමට බඩපිරෙනතෙක් ආහාර අනුභවකොට කායික චෛතසික වීරියෙන් තොරව, පිඹුරන්සේ නින්ඳෙහි ඇලුම් කරන කම්මැලියන් ඇසුළු නොකිරීමය. ආරද්ධ විරිය පුග්ගල සේවනතා. යනු භාවනාවහි පටන්ගත් වීර ඇත්තවුන් ඇසුරු කිරීමය. එනම්, දවස මුළුල්ලෙහි සක්මන් කිරීමහා ඉඳීම යන ඉරියව් දෙකින් යුක්තව, ජීවිත පරිත්‍යාගෙන් නිවන් පිණිස මෙහයනලද සිත් ඇතිව දැඩි උත්සාහයෙන් භාවනා කරන උතුමන් ඇසුරු කිරීමය. තදදිමුත්තතා යනු තිීනමිද්‍යය දුරුකිරීමෙන් වීර්යට නැමුණු සිත් ඇති බවය. මෙසේ උපන් විරිය සම්බෝජ්ජන්ගය භාවනාවෙන් සම්පූර්ණ වන්නේ රහත් මාර්ගෙන්්ය යැයි දැනගන්නේය. प्रीति संभोजत्तांग प्रीति संभोजंगं अति में अज्ज प्रीतिसंजंगोति पजाती असंथ अज्ज प्रीतिसंजंग नी में अज्ज प्रीतिसंजंगोति पजाति යතාච අනුපන්නස්ස පීති සම්බෝජ්ජංගස්ස උපපාදෝහෝති තංච පජානාති යතාච උපපන්නස්ස පීති සම්බෝජ්ජංගස්ස භාවනාය පාරිපූරී හෝතී, තංච පජානාති කෙටි අදහස තමාගේ සන්තානයහි පීති සම්බෝජ්ජන්ගය විද්‍යාමානම පවත්නා කල්හි ැන් මාතුළ පීති සම්බෝච්ජන්ගේ ඇත්තේ යැයි දැනගන්නේය. යම් කලෙක තමාතුළ පීති සම්බෝජ්ජන්ගේ නැතිනම් ඒ නැති බවද දැනගන්නේය. යම් යෝනිසෝ මනසිකාරයක් නිසා නූපන් ප්‍රීති සම්බෝජ්ජන්ගේ උපදී නම් ඒ යෝනිසෝ මනසිකාරයත් දැනගන්නේය. උපන් ප්‍රීතිසම්බෝජ්ජන්ගේ භාවනාවෙන් සම්පූර්ණවීම යම් මාර්ගයකින් සිදවෙයි නම් ඒ රහත් මාර්ගයද දැනගන්නේය. විදර්ශනා කමටහන් අරමුණ මෙනිහි කරන කල්හි, ඒ විදර්ශනා අරමුණෙහි සිත පිනවමින් භාවනාවෙහි සිත උකටලී කරවන අරතිය දුරුකොට කුසලේහි සිත අලවන දම්බ රතිය දවුණුකරවමින් සිතේ ඇතිවන ප්‍රීතිය මාර්ගඥානයට උපකාරවන බැවින් ප්‍රීති සම්බොජ්ජංගය යැයි කියනුලවේ. ප්‍රීතිය වනාහි එක කුද්ධිකා පීතිය දෙ කනිකා ප්‍රීතිය තුන ඔක්කන්තිකා පීතිය අතර උබ්බේගා ප්‍රීතිය ප එරනා ප්‍රීතියයැයි පස්වැදෑනුම් වෙයි. එහි කුද්ධිකා පීති නම් ශරීරෙහි ලොමු දැහැ ගැනීම එනම් ලෝම කෙලින්වීම. පමණක් සිදුකොට නැවත නූපදින ප්‍රීතියයි. කනිිකා ප්‍රීති නම් විදුලියක් සේ ෂණයක් පාසා උපදිනා ප්‍රීතියයි. එය බහුල වශයෙන් උපදී. උක්කන්තිකා ප්‍රීති නම් මුහදුවරල රැළගසන්නාක්මෙන් නිතර කය සෑමතැනම පැතිරයමින් නැගිනැගී බසින ප්‍රීතියයි. උබ්බේගා ප්‍රීතියනු ශරීරය අහසට නැංවීමට තරම් වේගවත් ප්‍රීතියයි. එය මේ කතාපුවතින් දතහැකය. එනම් පුන්නවාලික විහාරයහි වැඩවසන මහාතිස්ස හිමිතුමා න් පෝදිනක සිය ආරාමේ සෑ අලුවට ගොස් චන්ද්‍රාලෝකය දැක මේ වේලාවෙහි භික්ෂු භික්‍ෂණයේ උපාසක උපාසිකා යන සිව්පිරිස රුවන්වලි මහාසෑය වදිතියයිසිතා පෙර තමන් ඒ වැඳීම දුටු හැටි මෙනෙහි කොට බුද්ධාළම්බන ප්‍රීතිය උපදවා ගත්තේය බලවත් වූ ඒ ප්‍රීතිය නිසා පොළොවේ ගැසු රබර් පන්දක්මෙන් එතුමාගේ ශරීරය අහසට නැගී මහසෑ මළුවෙහි පහත් විය. ඒ සිදුවයේ ඉර්දි බලය නොව ප්‍රීතිවේගය නිසාය ඒ ගැනම තව කතාපුුවතක් ඇත එනම් ගිරි කණ්ඩ විහාරයට නොදුරු වත්තකාලගමෙහි තරුණ කුල දයන එකගේ මව්පිය දෙදන සවස බනෑසීමට විහාරයට යන්නාහු දුවේ ගර්භනීව සිටින ඔබට නොකල්හි ඇවිදීම සුදුසු නැත අපි ඔබටත් පින් සඳහා බණ අසන් නෙමුයයි කියා ගියහ බලවත් ශ්‍රද්ධාව ඇති තමෝ යනු කැමති වුවත් මවපිය දෙදනාගේ වජනයට කීකරුව ගෙදර නැවත සිටියය ගෙමුදුලයේ සිට බලන කල් හි සඳ එළිය නිසා ගිරිකණ්ඩේ කඳුමුදුනේ පිහිටි චෛත්‍යය බලන ඇයට පහන් පූජාව පෙරුණේ. සෑය වැඳ ප්‍රදක්ෂිනා කරන සැදැහැවතුන්ද දක්නට ලැබුණි. මෙවැනි චෛත්‍යයක් ළඟට පැමිණ මල් පහන් ආදිය පුදමින් හැසිරෙන්නට ලබන්න නෝද මිහිරි බන අසන්නට ලබන්න නෝද ඒ කාන්තයෙන් භාග්‍යවන්තයෝ වෙතියයි සිතට සිතන ඇයට උබ්බේගා ප්‍රීතිය උපන්නේීය ඒ ප්‍රීතිවේගය නිසා ඉබේටම ආසට නැගුණු ඕතමු මවුපියන් එහි පැමිණනට පෙරම චෛත්‍ය මලුවට ආසින් බැස චෛත්‍යවැද බනාසමින් උන්නාය. මවුපිය දෙදෙන එතනට අවුත් ඇය දැක ආවේ කොයි මගින්ද යැ විචාරණකල්හි අහසින් ආවෙමියැයි කීවාය. දුවනියනි අහසින් ගමන් කරන්නේ රහතන් වහන්සේලාය. නුඹ කෙසි ආවෙහිද යැයි ඇසූ විට සිදු වූ සැටි විස්තර කොට කීවාය. මෙසේ උබ්බේග ප්‍රීතිය පුළුන් පොදක්සේ ශරීරය ආකාසෙහි පාකර හැරීමහි සමර්ථ වන්නේීය. එරන ප්‍රීතිය නම් සුළංපිර වූ රබර් කොට්ේක මෙෙන් සකළ සරීරය තුළ පැතිරීගිය ප්‍රීතියකි. මේ වනාහි බෝධි සංख්‍යාත මාර්ගඥානයට උපකාරවන විදර්ශනා ඥානය හා යෙදනීතියද මාර්ගඥානයහා යදන පීතියද පීති සම්බෝච්ජගයයි කියනු ලැබේ. ප්‍රීති සම්බොජ්චන්ගේ ඉපදවීමට උපකාරවන කරුණුව කොළහක් ඇත. එනම්, එක බුද්ධානුස්සති දෙක දම්මානුස්සති තුන සංගානුස්සති හතර සීලානුස්සති ප චාගානුස්සති අය දේවතා නුස්සති හත උපසමානුස්සති අට ලූක පුද්ගල පරිවර්ජනතා නමය සිනිද්ධ පුද්ගල සේවනතා දය පසාධනීය සුත්තන්ත පච්ච වෙක්කනතා එොළ තදදි මුත්තතා එහි බුද්ධානුස්සතියනු බුදුගුණ නැවත නැවතත් සිහි කිරීමය දම්මානුස්සති යනු ත්‍රපිටක පර්්‍යාප්තිය හා මාර්ගඵල නිර්වාණයන දහම් ගුණ නැවත නැවතත් සිහි කිරීමය සංගා නුස්සති අනු ආරය සංඝයාගේ ගුණ නැවත නැවතත් සිහි කිරීමය. සීලා නුස්සතියනු තමාවිසින් රක්්නාාරද පිරිසුදු සීලය නැවත නැවතත් මෙනෙහි කිරීමය. චාගා නුස්සතියනු තමාගේ ති්‍යයාගගුණය හෙවත් තමාවිසින් දුන් දානය පිළිබඳ මසුරු මලදුරුකිරීම් වශයෙන් පැවති. පිරිසුදු ති්‍යගගුණය නැවත නැවතත් සිහි කිරීමය. දේවතා නුස්සති යනු දේවතාවෝ ශද්ධා, සීල, ශෘත, ත්‍යාග, ප්‍රඥා, හිරි ஒත්තප්ප යන යම් සත්පුරුෂ ධර්මයකින් යුක්තව දේවත්වයට ගියා හුද එවැනි ගුණධර්ම මාතුලද ඇතැයි දෙවියන් සාක්ෂි කොටගෙන තමාතුළ පවත්නා ශ්‍රද්ධා සීල ආදී ගුණයන් නැවත නැවතත් සිහි කිරීමය සිහිකරමින් ඒවා දියුණු කිරීමය. උපසමානුස්සති යනු නිර්වාණයාගේ පවත්නා දුක් සංසිඳවීම ගුණය නැවත නැවතත් සිහි කිරීමය. ලූක පුග්ගල පරිවජ්්‍යනතා යනු පැහැදිිය යුතු බුදුගුණ දහම්ගුණ සඟගුණ ආදියෙහි ප්‍රසාධ ස්නේහයක් නොමැතිව. රෝක්ෂ එනම් දහිත් ඇති පුද්ගලයන් ඇසුරු නොකොට දුරින්ම දුරු කිරීමය එසේ දුරු කරනු ලබන්නේ තමා රත්නත්ත්‍රය කෙරෙහි ආදර ගෞරව කරන නිසා යට බාධවිය හැකි බැවිනි සිනිද්ධ පුද්ගල සේවනතා යනු බුද්ධාදීන් කෙරෙහි ප්‍රසාදය බහුලකොට ඇති මුුදුමොලොක් සිනිදු සිත් ඇති පුද්ගලයන් ඇසු කිරීමය පසාදනීය සුත්තන්ත පච්චවයක් ැනතා යනු රත්නත්‍රයේ ගුණ ප්‍රකාශ කොට ඇති සූත්‍රාන්ත ධර්මයන් ඉගෙන එහි අර්ථ අදහස් විමසා බැලීමය. තදදි මුත්තතා යනු ඉදීම්, සිටීම් ආදී ඉරියව් පවත්වන හැම අවස්ථාවකදීම. විදර්ශනා ප්‍රීතිය උපදවාගන්නට ඕනෑ යැයි එයට නැමුණු සිත් ඇති බවය. බුදුගුණ සිහිකිරීමෙන් හටගන්නා ප්‍රීතිය නිසා උපදවන ප්‍රනීත චිත්තජරූපවලින් සකළ සරීරය පුරොවාලමින් ප්‍රීති සම්බෝජ්ජන්ගේ පහළවෙයි සභාවත්තාච නෙක්කත්තා ඒ අස්සාපි්ච ගම්බීරා බුද්ධානුස්සති ආදීසූ උපචාරෝව න්පනා යැකී බැවින් ඉතා ගැඹුරු පරමාර්ථ ස්වභාව ධර්ම වූ බැවින්ද බුදුගුණ දහම්ගුණ ආදියෙහි බොහෝ කොටස් ඇති බැවින්ද. එකේක ගුණයක් ගෙනබැලුවොත් ඒ අතිශයෙන් ගැඹුරු බැවින්ද බුදුගුණ ආදී කමටහන් මෙිනිෙහි කිරීමෙන් සිහි කිරීමෙන්. උපචාර සමාධියමිස අර්පනා සමාධයක් උපදවාගත නොහැකිය. එසේම බොහෝ කලක් හඩ නොකර රප්නාලද සීලය ප්‍රත්්‍යවේක්ෂා කරන කල්හිද. ප්‍රනීත භෝජනය සිිල්වතුන්ට දුන්නෙමියැයි ප්‍රත්්‍යවේක්ෂා කරන කල්හිද. දේවත්වයට පැමිණි දෙවියන්තුළ පැවැති ශ්‍රද්ධ සීලාදී ගුණධර්ම තමාතුළ පවත්නාබව සිහිකරන කල්හිද. භාවනාවෙන් යටපත් වූ කෙලෙස් නූපදිනා බව ප්‍රත්්‍යවේක්ෂ කිරීමද ර විහාර බෝධි චෛත්‍යදී සිද්ධස්ථානයන් සහ සිල්වත් ගුණවත් පැවිදි උතුමන් කෙරෙහි ගරු සැලකිලි නොදක්වන කටුක රළු පුද්ගලයන් දුරු කොට බුද්ධාදී උතුම් වස්තුූන්හි ප්‍රසාදය බහුලකොට ඇති මරුදු මොලොක් උතුමන් සේවනය කරමින් ප්‍රසාදය වැඩිදිියුණු කරවන ධාම් කොටස් භාවිතා කරමින් භාවනා ප්‍රීතියට නැමුණු සිත් ඇතිව වාසය කරන්නා හට පහසුවෙන්ම ප්‍රීති සම්බෝජ් ජංගය පහළවන්නේය මෙසේ යෝගාවචරයා හට උපන් ප්‍රීතිය අවසාන වශයෙන් මස්තකක් ප්‍රාප්ත වන්නේ රහත් මාර්ගයෙන් යැයි දැන ගන්නේය පස්සද්දිී සම්බෝජ් ජංගය සතంවා අජతං පස්සදි සంබෝජජගం අத்திම அජජතం පසදි සම්බෝජජගෝதி පජානාති අසంతංවා අජතං පසදි සම්බෝජජග නத்திමි அජජතං පසදි සබෝජගෝதி පජානාති යතාච අනුපන්නස්ස පසදි සම්බෝජංගස්ස උපාදෝහෝති තංచ පජානාති යතාච උපන්නස් පස්සදි සంබෝජ්ජගස්ස භාවනාය කාරිපූරී හෝතිී තංච පජානාති කෙටි අදහස තමාතුළ පස්සද්දිි සම්බෝජ්චන්ගේ විද්‍යාමානුව පවත්නා කල්හි දැන් මාතුළ පස්සද්දි සම්බෝජ්ජන්ගේ ඇත්තේ යැයි යෝගී පුද්ගලයා දැනගන්නේය තමාතුළ පස්සද්දි සම්බෝජ්ජන්ගේ නැතහොත් දැන් මාතුළ පස්සද්දි සම්බෝජ්ජන්ගේ නැතැයි දැනගන්නේය ය යෝනිසෝ මනසිකාරයක් නිසා නූපන් පස්සද්දි සම්බෝජ්ජන්ගේ උපදී නම් එද දැනගන්නේය. එසේම උපන් පස්සද්ධදි සම්බෝජ්ජන්ගේය භාවනාවෙන් සම්පූර්ණවීම යම් ආර්යමාර්ගයකින් සිදුවෙයි නම් ඒ අරහත් මාර්ගයක්ත් දැනගන්නේය එහි විස්තරය කමටහන් අරමුණ මෙනිහි කිරීමෙන් ප්‍රීති ඇතිවූ පසු නිරුත්සාහයෙන්ම සිතේ ඇතිවන සංසුන්කම හෝ සැනසිල්ල පස්සද්දී සම්බෝජ්ජන්ගයයි. මේ ප්‍රීතිය හා පස්සද්ධිය හුද අබ්බේ ඥානය පහලවීමේ පටන් අතිශයිෙන් ප්‍රකට වන්නේය. එකල් හි පෙර නූපන් විරු සතුට හා සැනසිල්ල ඇතිවන බැවින් ඒ සතුටහා සැනසිල්ල මෙතෙක්්‍යැයි ප්‍රමාණ නොකළ හැකිය සබ්බං රතින් ධම්මරථී ජිනාති යැයි වදාළ පරිදි ස්ත්‍රීන් කෙරෙහිද දූපුතුන් කෙරෙහිද රන්විදී මුතුමැණෙක් ආදිය කෙරෙහිද නැටුම් ගෙවුම් ආදිය කෙරෙහිද. ඒ ආදේ පවත්නා අනේක ප්‍රකාරවූ රතියක් ඇලීමක් ප්‍රීතියක් වෙයිනම් එහැම රතියකට වඩා එහැම ප්‍රීතියකට වඩා ධර්ම රතියම ධර්ම ප්‍රීතියම උතුම් වෙයි. සංසාර වට්ට දුක්කේ අවසන්කොට නිවන් දැකීමට උපකාර වන බැවිනි. යෑම්, සිටීම්, ඉඳීම්, හොවීම්, අතපය හැකිලීම්, දිගහැරීම් සිතින් මෙනෙහි කිරීම් ආදි හැමකාය චිත්ත ක්‍රියාවකදීම සුකවේදනාවෙන් තොර නොවන බැවින් හැමවිටම සුවසේ විසියහැකි බව දැනෙන්නේය. ප්‍රීතිවේගය නිසා සරීරයට පවන් සලන්නාත්මෙන් කාය චිත්්ත දාහය සංසි දෙන්නේය. පස්සද්ධිය දියුණු වූ කල්හි භාවනා අරමුණ මෙනෙහි නොකොට්ද සංසුන් බව සිහිල් බව දැනෙන්නට පටන් ගනිී. බංගඥානය ආදී විදර්ශනා ඥාන අවස්ථාවන්හි මේ ප්‍රීතිය හා පස්සද්ධිය ඇතැම් විටකදී පමණක් ප්‍රකට වියහැ කියිය. එහෙත් සංකාරුපෙක්කා ඥාන අවස්ථාවහි වනාහි, ඇතැම් විට වැඩි කාලවේලාවත් ප්‍රකටව පවද. මෙසේ විපස්සනා කමටහන් අරමුණ මෙනේ කිරීමේදී විශේෂ උත්සාහයක් නැතිවම යෝගාවචරයාගේ කයේ හා සිතෙහි දැවිල්ලක් හෝ වෙහෙසීමක් නොමැතිව පහළවී එන සංසුන් සැපගතිය, පස් අද්දි සම්බෝජ්ජන්ගයයි. පස් අද්දි සම්බෝජ්ජන්ගේ උපදවා ගැනීමට උපකාරවන කරුණු හතක් ඇත. එනම් එක පනීත භෝජන සේවනතා. දෙක. උතු සුක සේවනතා තුන ඉරයාාපත සුක සේවනතා අතර මජ්ජත්ත පයෝගතා පහ සාරද්ධකාය පුද්ගල පරිව්ජනතා ය පස්සද්ධ පුද්ගල සේවනතා හත තදදි මුත්තතා යනුයි එහි පනීත භෝජන සේවනතා යනු රසවත් වූ මෙහිරි සප්පාය භෝජන අනුබව කිරීමය. උතු සුක සේවනතා යනු, සීත උෂ්ණ ගුණයන් අතුරෙන් තමාගේ ශරීරයට ගැලපෙන සැපවත් ඉරුතු ගුණයක් සේවනය කිරීමය. ඉරයාපත සුක සේවනතා යනු යෑමය සිටීමය හිඳගැනීමය හොවීමය යන සතර ඉරියව්වලින් යම් ඉරියව්වක් සුවසේ පැවැත්විය හැකි නම් එම ඉරියව්ුවෙන් භාවනා කිරීමය මජ්ජත්ත පයෝගතා යනු තමාගේ හා මෙරමාගේ සොකීය වස්තුව කුසලා කුසල කර්මය බව සැලකීමෙන් අවස්ථාවක දීම මැදහත් පැවතුම් ඇති බවය. සාරද්ධකාය පුද්ගල පරිව්‍යනතා යනු ගල් කැට දනුමුගුරු ආදයෙන් අනුන්ට පීඩා කරමින් හැසිරෙන නොසන්සුන් පුද්ගලයන් දුරින්ම දුරු කිරීමය පස්සද්ධකාය පුද්ගල සේවනතා යනු පය හික්මවාගත් සංසුන්කය ඇති පුද්ගලයන් ඇසුරු කිරීමය. තදදිී මුත්තතා යනු පස්සද්ධි උපදවනු පිණිස එයට නැමුණු සිත් ඇති බවය. මෙකී කරුණුුවලින් උපදවාගත් පස්සද්ධිය භාවනාවෙන් ඉහලටම සම්පූර්ණ වන්නේ රහත් මගින්යයි යෝගී පුද්ගලයා දැනගන්නය. සමාධි සම්බෝජ්ජංගය සන්තංවා අජ්ජත්තං සමාධි සම්බෝජ්ජගං අත්ති මේේ අජ්ජත්තං සමාධි සම්බෝජ්ජංගෝති පජානාති අසන්තංවා අජ්ජත්තං සමාධ සම්බෝජ්ජංගං නත්තිමේ අජ්ජත්තං සමාධි සම්බෝජ් ජංගෝති පජානාති යතාච අනුපපන්නස්ස සමාධ සම්බෝජ්ජංගස්ස උප්පාදෝහෝති තංච පජානාති තාච උපන්නස්ස සමාධි සම්බෝජ්ජගස්ස භාවනාය, පාරිපූරී හෝති තංච පජානාති කෙටි අදහස තමා තුළ සමාධි සම්බෝජ්ජන්ගේ ඇතිව පවත්නා කල්හි දැන් මාගේ සන්තානයහි සමාධි සම්බෝජ්ජන්ගේ ඇතිව පවත්නය යැයි දැනගන්නේය තමා තුළ සමාධි සම්බෝජ්ජන්ගේ නැතිනම් බවද දැනගන්නේය. යම් යෝනිසෝ මනසිකාරයකින් සමාධ සම්බෝජ්ජන්ගගේ උපදී නම් එයත් දැනගන්නේය. උපන් සමාධී සම්බෝජ්ජන්ගය යම් ආර්ය මාර්ගයකින් භාවනාවෙන් පරිපූර්ණ වෙයිනම්ඒ රහත් මාර්ගයද දැනගන්නේය එහි විස්තරය. කමටහන් අරමුණ මෙනෙහි කිරීමක් මෙනෙහි කිරීමක් පාසා හි කරනු ලබන අරමුණෙහිම සිත පිහිටුවාගෙන එහිම සිත ඇලී ගැලී පවත්නාසේ වෙන අරමුණකට සිත නොයවා සිත තැන්පත්කොට තබාගත යුතුය. සිතේ තැන්පත්කම දියුණු වූ කල්හි මෙනෙහි කරනු ලබන නාමරූපයන්ගේ ස්වභාව ලක්ෂණ ආදිය සහ තිවන නැතිවන අනිත්‍ය ලක්ෂණ ආදී සාමාන්‍ය ලක්ෂණයද ඇති සැටියෙන් දැනගත හැකිවන්නේය මෙනහි කරන අවස්ථාවහි තීක්ෂණව පහළවී என කනික සමාධිය සමාධි සම්බෝජ් ජංගයයි. සමාධි සම්බෝජ්ජන්ගී ඉපදවීමට උපකාරවන අග එකොළහක් ඇත. එනම් එක වත්තු විසද කිරියතා දෙක ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා තුන නිமிිත්ත කුසලතා හතර සමයේ චිත්තස්ස පගගහන්නතා ප සමයේ චිත්තස්ස නිගහන්නතා ය සමයේ සම්පහන්සනතා හත සමයේ අජ්ජු පෙක්කනතා අට අසමාහිත පුග්ගල පරිවජ්්‍යනතා නමය සමාහිත පුද්ගල සේවනතා දහය ජාන විමෝක පච්චවෙක්කනතා එකොළ තදදිී මුත්තතා යනුයි ඒ අංගයන් නතුරෙන් වත්තු විසද කිරියතා යනු අධ්‍යාත්මික බාහිර වස්තුූන් පිරිසිදු කර ගැනීමය ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා යනු ශ්‍රද්ධ ආදී ඉන්ද්‍රියන් සම බවට පමුණවා ගැනීමය. මේ අංග දෙක ධම්ම විචය සම්බෝජ්ජන්ගේෙහි කී සයින්ම දත යුතුය. නිමිත්ත කුසලතා යනු ධ්‍යාන ඉපදවීමට උපකාරීවන කසින නිමිති අසුභ නිමිති ආදිය පිළියර කිරීමය. එ අරමුණුකොට භාවනා කිරීමයඒයි නුපදවාගත් උග්ගහනිමිති පටිභාගනිමිති, ආරක්ෂාකර ගැනීමය යන මෙහි පලපුරුද්ද හෝ දක්ෂතාව ඇතිකර ගැනීමය සමයේ චිත්හස්ස පග්ගහන්නතා යනු යම් කලක්ක ඉතා ලිහිල්වූ වීරිය ආදිය නිසා සිත මැලිවූයේ හෝ හැකිලී ගියේනම් එකල්හි දම්ම විචය සම්බොජ්ජන්ගේ හා විරිය සම්බොජ්ජගේද ක්‍රීති සම්බොජ්ජන්ගේද උපදවාලීමෙන් ඒ සිතට රුකුල් දීමය සමයේ චිත්තස්ස නිගන්නතා යනු යම් කලක්කි වැඩියක් ඇරඹූ වීරිය ඇති බව යන ආදියෙන් සිත උදහස් වූයේ හෝ විසිරගියයේ වේනම් එකල්හි පස්සද්දි සම්බෝජ් ජන්ගේය හා සමාධි සම්බෝජ් ජන්ගේද උපෙක්කා සම්බෝජ්ජන්ගේද උපදවා ගැනීමෙන් ඒ සිතට නිග්‍රහ කිරීමය සමයේ සම්පහන්සනතා යනු යම් කලකි සිත ප්‍රඥාවහා යෙදීමේ අඩුකම නිසා හෝ සංසුන් බවහා සුවය නොලබීම නිසා හෝ ඒ සිත ආස්වාද රහිතවෙයිනම් එකල්හි සංවේග වස්තු අට ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන් සිත සංවේගයට පමුණුවාගෙන රත්නත්ත්‍රය පිළිබඳ ගුණ සිහිකරමින් සිත සතුට කරගැනීමය සංවේග වස්තු අටනම් ජාතිය ජරාව මරණය සතර අපාය දුක අතීත වූ සසර දුක අනාගත සසර දුක දැන් පවත්නා සසර දුක ආහාර සෙවීමේ දුක යන මේ කරුණු අටයි ජාති ජරා ව්‍යදි චුති අපායා අතීත අපපත්ත කවට්ට දුක්खाං. ඉදානි ආහාර ගවෙෙට්ටී දුखाං සංවේග වත්තුූුණී ඉමානි අට්ට යනු සංවේග වස්තු අට ඇතුළත් පාලි පාටයයි. සමයේ අජ්ජු පෙක්කනතා යනු යම් කලෙකී සම්යක් ප්‍රතිපත්තිය කරුණු කොටගෙන මැලි නොවූයේ හෝ සංසුන් වූයේ ස්වාද සහිතව අරමුණෙහි සමව පැවති භාවනාචිත්තය, සමත මාර්ගයට පිළිපන්නේ වෙයිද, එකල්හි යෝගාවචරතෙම චිත්තයට අනුබලදීමය, නිග්‍රහකිරීමය, සිත සතුටු කරවීමය යන මේ කෘද්‍යනිහි උත්සාහ නොකොට මධ්‍යස්ථ වන්නේය සම වේගේෙන්, ගමන් කරන අශ්වයන් කෙරෙහි සමව මධ්‍යස්ථව බලන රියදුරකුමෙනි. අසමාහිත පුග්ගල පරිවජ්්‍යනතා යනු උපචාර සමාධී හෝ අර්පනා සමාධිය ලබා නොගත් සිත හික්මවාගත නොහැකි නොෙක් බාහිර අන වුණෙහි දුවන සිත් ඇති පුද්ගලයන් දුරින්ම දුරු කිරීමය. සමාහිත පුක්ගල සේවනතා යනු කුපචාර සමාධියෙන් හෝ අර්පනා සමාධියෙන් එකඟ වූ සිත් ඇති උතුමන් සේවනය භජනය පරුපාසනය කිරීමය. ජාන විමෝක්ක පච්චවෙක්කනතා යනු ධ්‍යාන මාර්ග පලධර්මයන් ප්‍රත්්‍යවේක්ෂා කිරීමය. තදදිමුත්තතා යනු ඉඳීම් සිටීම් ආදී ඉරියව් පවත්වන කාලිහි සමාධී එපදවීමටම නැමුණු සිත් ඇති බවය මෙසේ උපදිනා සමාධී අවසාන වශයෙන් භාවනාවෙන් වැඩිදුණු වන්නේ රහත් මගින්යයයි යෝගාවචරයා දැනගන්නේය උපෙක්කා සම්බෝජ්ජගය සවා අජ උපக்கா සම්බජ්ජගം අ මේ අජ උපෙக்கா සම්බජජංගෝති පජනාති අසවා අජ උපෙக்கா සබජග නතිமே අජත් උපෙக்கா සම්බජජගෝති පජනාති යතාාජනனுපන්නස්ස උපෙக்கா සබජජගස්ස උපාදෝහෝති තංච පජනාති යතාපන්නස උපෙக்கா සබජජංගස්ස භාවනාය රිපූරිය හෝති තංච පජනාති. කෙටි අදහස. සිය සතන්හි උපෙක්කා සම්බෝජ්ජන්ගේ ඇතිව පවත්නා කල්හි යෝගීතෙම ඒ බව දැනගන්නේීය. උපෙක්කා සම්බෝජ්ජන්ගේ සිය සතන්හි නැතහොත් ඒ බවත් දැනගන්නේය. යම් යෝනිසු මනසිකාරයක් කරනකොටගෙන නූපන් උපෙක්කා සම්බෝජ්ජන්ගේ උපදේනම්, යෝනිසෝ මනසිකාරද දැනගන්නේය උපන් උපෙක්කා සම්බෝජ්ජන්ගේ භාවනාවෙන් සම්පූර්ණවීම යම් ආයමාර්ගයකින් සිදුවයි නම් ඒ අරහත් මාර්ගයක්ත් දැනගන්නේය. කමටහන් අරමුණ මෙණී කිරීමේදී භාවනාව දියුණවේගෙන යන විට මෙනෙහි කිරීමක් පාස සිතේ සමව පැවැත්ම ප්‍රකට වන්නේය එනම් තත් ත්‍ර මංජ තත්තාාවයි එයම උපේක්කා සම්බෝජ් ජංගයයි මේ උපේක්ෂාව තමාටද පහසුවෙන් වටහාගැත්ත නොහැකිය තේරණ හැටියට අනුන්ට කියාදීමත් අපහසුය එහෙත් උදැබ්බේ ඥානාදී විදර්ශනා ඥානයන් ලබාගත් යෝගාවචරයා හටනම් සිය සතන්හි ප්‍රකටව පහළ වන බැවින් පෙක්කා සම්බෝජ්ජන්ගේ පහසුවෙන් දතහැකි වෙයි. මේ උපෙක්කා සම්බෝජ්ජන්ගේ උපදවා ගැනීමට උපකාරවන කරුණු පහක් ඇත. එනම් එක සත් මජ්ජ තත්තා දෙ සංකාර මංජ තත්තා තුන සත් සංකාර කෙලා எனන புගල පරිව්ජනතා. හතර සත්ත සංකාර මජ්ජත්ත පුග්ගල සේවනතා පහ. තදදිමුත්තතා යනුයි. එහි සත්ත මංජත්තා යනු සත්වයන් කෙරෙහි මැදහත් බව උපදවා ගැනීමය. එය වනාහි කර්මය ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන් හා සත්වයෙක් නැති බව ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන්ද යන දොකාරයකින් උපදවාගතයුතුය. එය මෙසේය تෝ, මාගේ කර්මයෙන්ම මෙලොවට අවුත්, තමාගේ කර්මයෙන්ම පරලොව යන්නේෙය. මේ තැනැත්තාද ඔහුගේ කර්මයෙන් අවුත් ඔහුගේ කර්මයෙන්ම යන්නේය. එසේ නම් තෝ කවරෙකුට ආසාව හෝ ආලය කරන්නේද. මෙසේ කර්මය සොකීය වස්තුෝකොට ඇති බව ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන්ද මැදහත් බව ඇතිවෙයි. එසේම, පරමාර්ථ වශයෙන් සත්වේක් ඇත්තේම නැත එසේනම් तो කවරෙකුට ආසාාව හෝ ආලය කරන්නේෙහිද. මෙසේ සත්වයක් නැති බව ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන්ද මැදහත් බව ඇති වෙයි. සංකාර මජ්ජත්තතා යනු අවිஞ්ඥානක සංස්කාරයන් කෙරෙහි මැදහත් බව උපදවා ගැනීමය. එයද සංස්කාර මධ්‍යස්තභාවය, හා තාවකාලිකභාවය ප්‍රත්ධවේක්ෂා කිරීමද යන දොකාරයෙන් ඇතිවියහැකිය එය මෙසේය මේසිවුරහෝ වස්ත්‍රය පිළිවෙලින් වරණ විකාරයටද ජීර්ණභාවයටද පැමිණ පාපිස්නා රෙදිකඩක්මෙන් අතින් ස්පර්ශ කරන්නට පවා පිළිකුල් බැවින් සැරේටිකොනින් ඉවත දැමියුත්තක් වන්නේය ස්තීර හිමියෙක් ඇත්නම් ඒ වස්ත්‍රයට එසේ විනාශ වන්නට ඉඩ නො දෙන්නේය. මෙසේ අස්වාමික භාවය ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්ද මැදහත් බව උපදින්නේය. එසේම මේ සවුරහෝ වස්ත්‍රය වැඩි කලක් නොපවතින්නේය. ටික කලක්ම පවතින්නේයයැයි තාවකාලික බව ප්‍රත්්‍යවේක්ෂා කිරීමෙන්ද මැදහත් බව උපදින්නේය සිවරහි හෝ වස්රෙහි මෙන්ම අනික් පරිෂ්කාරයන් කෙරහි ද මැදහත් බව උපදවා ගැනීම සංකාර මජ්ජත්තතා නමි සත්ත සංකාර කෙලායන පුද්ගල පරිවජ්ජනතා යනු සත්වයන් හා සංස්කාරයන් කෙරෙහි මමායනය එනම් ආලය කරන පුද්ගලයන් දුරින්ම දුරු කිරීමය. සත් කලා සංකාර කෙලායන කෙලායනය දෙවදෑරුම් වෙයි. සත්ත කෙලායනය නම් ගිහියා විසින් තමාගේ දූපුතුන් කෙරෙහි ආදරය හෝ ආලය කිරීමය. පැවිද්ධ විසින් තමාගේ අතවැසි ශිෂ්‍යයන් කෙරෙහි ආදරය හෝ ආලය කිරීමය. මොහොතකද තමාගේ දරුවාහෝ ශිෂ්‍යයා දකින්නට නොලැබුණහොත් අසවල් දරුවාහෝ ශිෂ්‍යයා ැයි තැතිගත් මුවයකුසේ ඔබ මුබ සොයා බලයි අනිකකු විසිනුත් තමාගේ දරුවා හෝ ශිෂ්‍යයා කටයුත්තකට යොදවා ගනු දුටුකල්හි එයට අසතුට ප්‍රකාශ කරයි නම් එය සත්ත කෙලායනයයි සංකාර කෙලායනය නම් තමාගේ පා සිවුරු හෝ ඇඳම් පැළඳුම් කෙරෙහි ආලය කිරීමයි අනුන්ට අල්ලන්නටවත් ඉඩනුදයි නම් තාවකාලිකව පරිහරණයට ඉල්ලුවත් මේවා අපි වත් පරිහරණය නොකරන්නෙමු යුෂ්මතුන්ට කෙසේ දෙන්නෙමු දැයි පරිස්සම් කර තබයි නම් මෙ සංකාර කෙලායනයයි සත්ත සංකාර මජ්ජත්ත පුග්ගල සේවනතා යනු සත්වයන් හා සංස්කාරයන් කෙරෙහි මැදහත් උතුමන් ඇසුළු කිරීමය අදි මුත්තතා යනු ඉඳීම සිටීම ආදී සියලු ඉරියව් පවත්මන හැම විටකදීම උපෙක්කා සම්බෝජ්ජන්ගේ උපදවාගන්නට ඕනෑ යැයි එයට නැමුණු සිත් ඇති බවය. මෙසේ උපදවාගන්නාලද උපෙක්කා සම්බෝජන්ගේ භාවනාවෙන් සම්පූර්ණවීම යම් ආර්ය මාර්ගයකින් සිදුවෙයිනම් ඒ අරහත් මාර්ගයද යෝගී පුද්ගලයා දැනගන්නේය භාවනා සිත්හි සමව පවත්නා තත්‍ර මංජ තත්ත උපෙක්කාව උපදිනා ආකාරය. නාමරූපයන්ගේ ඇතිවීම නැතිවීම ප්‍රකටව වැටහුණු කල්හි ඒ පිළිබඳ විශ්වාසය වූ ශ්‍රද්ධාව අධික වූ පුද්ගලයා, ඒ විශ්වාසය අනුව නැවත නැවතත් කල්පනාවට වැටෙන්නේය. කෙසේ දෙයත් නාමරූප දෙක පමණක් ඇත්තේය. සත්වයක් පුද්ගලෙක් නැතය යනු සැබෑවකි ඇසිපිය හෙලීමක් ඇතුළත ස්සිරව පවත්නා දෙයක් නැත ඇති වූ වහාම බිඳී යන ස්වභාවයක්ම ඇත්තේය යන කියමන ඇත්තක්මය. නාමරූපයන්ගේ නිත්‍ය නොවන බව ය දුකක්ම වන බව ඒ ආත්මයක් නැති බව ඇත්තකි. සියල්ල දත් බුදුරජාණන් වහන්සේගේ වචනය ඇත්තකි ආදී වශයෙන් පවත්නා කළවරක් නැති ශ්‍රද්ධාව නිසා කල්පනාවට බැසගන්නේය. එකලිහි ඒ කල්පනාවේ ඇතිවීමහා නැතිවීමද මෙනෙහි නොකළ හැකිවෙයි. එයින් අන්‍ය වූ නාවරූපයන්ගේ ඇතිවීමහා නැතිවීමද මෙනෙහි නොකළහැකිවෙයි. මෙනහි කිරීමක් පාසා ශ්‍රද්ධාව අධික වන බැවින් මෙනහි කරන තාක් ස්වභාව ධර්මයන්ද ප්‍රකටකොට නොදත හැකිවෙයි. මේ වනාහි ශ්‍රද්ධාව අධිකවීම නිසා ඇතිවන දෝසයයි. ප්‍රඥාව අධික වූ තැනැත්තා ෂණයක්ෂණයක් පාස කල්පනාවට වැටයි. මෙනිහි කරන අතරතුර මේ රූපයක් දෝ, නාමයක් දෝ, පස්සයක් දෝ, වේදනාවක් දෝ, යනාදී වශයෙන්, වැටහේදෝ නොවැටහේදෝ ලක්ෂණය වැටහේදෝ රසය වැටහේදෝ යනාදී වශයෙන්ද උත්පාදය වැටහේදෝ බංගය වැටහේදෝ අනිත්‍ය ලක්ෂණය වැටහේදෝ යනාදී වශයෙන් කල්පනාවට වැටෙන්නේය මෙනෙහිකොට පැහැදිලිව දැනගැනීමක් පාසා දැන උගත් කරුණු වශයෙන්ද කල්පනා කරන ආකාරයෙන් තමා කැමැති උපමාවන්ගේ. වශයෙන්ද නිතර නිතර සසදා බලන්නේය. එකල්හි මෙනහිකරන සිතෙහි ඇතිවීමහා නැතිවීමද හොඳින් නොවැටහෙන්නේය. එයින් අන්‍ය නාමරූපයන්ගේ ඇතිවීමහා නැතිවීමත් හරි හැටි නොදතැහැකය. මෙනහි කිරීමේදී වුවමනා ප්‍රඥාව අධිකව පවත්නා නිසා, මෙනෙහි කළ තරමටද සම්පෝරණයෙන් ප්‍රකට කොට නොදත හැකිය. මෙ වනාහි ප්‍රඥාව අධික වූ බැවින් මෙනෙහි කොට දැනගැනීම සිින්දී යන ආකාරයයි. සමව පවත්නා උපේක්ෂාවගේ වශයෙන් ශ්‍රද්ධ ප්‍රඥ්ඥාවන් සම වූ කල්හි ශ්‍රද්ධාවද අධික නොවේ සලකාබලන ප්‍රඥාවද අධික නොවේ පදි උපදිනා වාරයක් පාසා සලකා දැනීමම සිදවෙයි. ශවද්ධාව නිසා නැවත නැවතත් කල්පනාවටනො වැටයි. දැනගන්නා ලද්ද අනුවද නැවත නැවතත් කල්පනානොකරයි. එහෙයින් උපදිනාතාක් නාමරූප ධර්මයන් පිළිවෙලින් හොඳින් දැනගත හැකි වෙයි. වීර අධික වූ කල්හි නිතර මෙනිහි කළයුතු අරමුණ සොයමින් බලාපොරොත්තුවෙමින් සිටි අරමුණ මෙනිහිවූවාදෝ මෙනිහි නොවීගියාදෝ හෝයි ෂණයක් ෂණයක් පාස ආපසු සලකා බලයි අරමුණ අමතක වයේ වීගියයේ කොතනකදී දැයි ෂණයක් ක්ෂණයක් ඒ සලකා බලයි මෙකල් හි වැඩියක් හොඳින් මෙනහි කර න්නමියයිද ෂණයක් ක්ෂණයක් පාසා කල්පනා කරයි මෙසේ උත්සාහය අධික වන බැවින් චිත්තය හොඳින් එකඟ නොවෙයි. එවිට සිත චංචලවෙමින් පවතින්නේය. එහෙයින් උපදිනතාක් නාමරූපයන් අත් නොහැරණසේ මෙනෙහි නොකළ හැකිය. මෙනෙහි කිරීමේදී වීර්ය අධිකවන බැවින් සමාධිය දුර්වලවෙයි. සලකා බලා දතියුතු දෑද ප්‍රකටකොට සම්පූර්ණයෙන් නොදතැහැකිය මෙ වනාහි වීර්ය අධිකවීමෙන් භාවනාව දුරුවලවන ආකාරයයි. සමාධිය අධික වූ කල්හිද එක අරමුණක්ම බොහෝ කාලවේලාවක් මුොළුල්ලෙහි මෙනිහිකරමින් සිටිය හැකිය. එවිට වෙන අරමුණු නොවැටහෙන බැවින් ඒ අලුත් අරමුණු මෙනෙහි කිරීමේ උත්සාහයක් ඇතිනොවන්නේය. මෙසේ උත්සාහ රහිතව මෙැනෙහි කිරීමම පසු වස්නා ස්වභාවයෙන් යුක්තවන බැවින් වීර අඩුවවිින් පවතින්නේය. හොඳින් පාඩම් කරගත් ගාතා පිරිත් ඉතිපිසෝපාට ආදිය කියන විට උත්සාහයක් නැතිව ඉබේටමවාගේ කියවන්නාක් මෙනි. එහෙයින් අරමුණහා මනසිකාරය ටිකින් ටික දුරුවල වී ගොස් න ිදයට පෙරලිය හැකිවන්නේය. එවිට උපදිනාතාක් නාමරූපයන් ඕමනා පරිදි මෙනෙහි නොකළ හැකිය. වීරය අඩුකොට මෙනහි කරන අතර අලසකම ඇතිවන බැවින් මෙනෙහි කරනු ලබන අරමුණද ප්‍රකට කොට නොදත හැකිය. මේ කියනලද්දේ සමාධිය අධිකවීමෙන් භාවනාව දුර්ුවලවන ආකාරයයි සමව පවත්වන උපේක්ෂාවගේ වශයෙන් වීර්යහා සමාධිය සමසමව පවත්නා කල්හි උත්සාහයද අධික නොවෙයි. විශේෂ උත්සාහයක් නොමැතිවම උපදිනාතාක් නාමරූපයන්ද ප්‍රකටව වටහා ගතහැකි වන්නේය. වැටහි එන අරමුණු නිසා සිත චංචල නොවෙයි. වැටහි එන තාක්, නාමරූප ධර්ම ඉබේටමවාගේ සලකා බැලිය හැකි වෙයි. දැනගන්නා හැම අරමුණක්ම සිතට කාවැදී තැන්පත්වන බවද ප්‍රකට වෙයි. එවිට යෝගී පුද්ගලතෙමේ මෙනෙහි නොකට අතහැරුණු අරමුණක් නැතැයි ද සියලුම අරමුණු මෙනෙහි කළමිය ඇයිද දැනගන්නේය. ඉහතකන ශද්ධා ප්‍රඥ්ඥා, වීරය. සමාධයන මේ ආදිය සමසම පවත්වා ගතහැකිවීම උපෙක්කා සම්බෝජ්ජන්ගයයි මේ උපෙක්කා සම්බෝජ්ජන්ගය දියුණු තිවුණු වූ කල්හි උපදිනා සති ආදියගේ සමතත්වය ප්‍රකටව දතහැකි වන්නේය ඉබේටම වගේ මෙනෙහි කිරීම සිදු වන්නේය එහෙයින් වැටහෙන අරමුණෙහි සිත තැන්පත් වන්නේය හි වෙමින් පවත්නා අරමුණ නාමයක් දෝ රූපයක් දෝ උපදමින් නැසමින් පවත්නා අනිත්‍යාදී ස්වභාව ධර්මයක් දෝ හෝයයි විශේෂෙන් කල්පනා නොකොටම මෙනෙහි කිරීමේ මාත්‍රයෙන්ම පැහැදිලිව ප්‍රකටව පෙනෙන්නේය. ඒ ප්‍රකට වූ අරමුණ ගැන කල්පනා ොකට මෙනෙහි කිරීම සමෝ පවත්නා කල්හි උත්සාහේ ප්‍රමාණය අඩුහෝ වැඩි නොකළ යුතුය. වැඩිය නුත්සාහ කළොහොත් වීර අධිකවීම නිසාද. උත්සාහෙ අඩුවහොත් වීර අඩුවීම නිසාද භාවනාව මස්තක ප්‍රාප්ත නොවෙයි. එහින් මොලදී මෙහි කළ පරිදීම නොකඩවා මෙන්හි කළ යුතුය. අරමුණේ ස්වභාවය දැනගනමින් පවත්නා මේ විපස්සනා චිත්තය පි විපස්සනාවගේ වශයෙන් ඇතිවෙමින් පවත්නා සති ධම්මවිචය විරිය ආදී බොජ්ජංගහත ඇති සැටියෙන් දැන ගන්නේය. සන්තංවා අජජත්තං සති සම්බෝජ්ජංගං අත්තිම අජ්ජත්තං සතිසම්බෝජ්ජංගෝති පජානාති යන ආදිය වදාළයේ සඳහාය බොජ්ජංග ධර්මයන් ප්‍රකටව හොඳින් මෙනහි කරගිෙන යන විට වීර් අධකවීම් ආදිය නිසා භාවනාව නොමග ගිය විටහෝ. මෙනෙහි කිරීමෙන් තොරව අතපය හැකිලීම් දෙගැහැරීම් ආදිය සිදුකරන විට හෝ අමතකවෙයි. ඒ හොඳ නෑ යනාදී වශයෙන් මෙනෙහිකොට බොජ්ජංග ධර්මයන් තමා තුළ නැති බවද දැනගන්නේය. අසන්තංවා අජ්ජත්තං සතිසම්බෝජ්ජංගන්, ති අච්ජත්තං සති සම්පෝජ්ජංගෝති පජානාති යනු වදාලේ ඒ සඳහාය. මේ බොජ්ජංග ධර්මයෝ සති ධම්ම විච්චය ආදිය උපදවා ගණට ඕනෑ යැයි කල්පනා කිරීමය සිතේ ශ්‍රද්ධ ප්‍රසාධී උපදවන බුදුගුණ ආදී අරමුණු මෙනෙහි කිරීම යන මේ යෝනිසු මනසිකාරය නිසා ප්‍රකටව උපදිින් නාහුය බොජ්ජංග ධර්ම පහළ වූයේ කෙසේ මෙනෙහි කිරීමෙන්දැයි. එයට උපකාර වූ යෝනිසු මනසිකාරයත් යෝගී පුද්ගලයා දැනගන්නේය. යථච අනුපපන්නස්ස සති සම්බෝජ්ජංගස්ස උපපාදෝහෝති තංච පජානාති. යනාදී වදාලේ ඒ සඳහාය. යථච උපපන්නස්ස සතිසම්බෝජ්ජංගස්ස භාවනාය රිපූරී හෝතිී තංච පජානාති. යනාදී වශයෙන් දැනගනීම වනාහි මේ බොජ්ජංග ධර්ම වැඩීම අරහත් මාර්ගයෙන් සම්පූර්ණ වන්නේ යැයි කියන ලද්දේ රහක් වූවාට පසුභාගේයේදීම ප්‍රත්්‍යවේක්ෂ ඥානයන් පහලවීමෙන් සම්පූර්ණවන බව ප්‍රකාශ කිරීමටය. ඉති අජ්ජත්තංවා ධම්මේසු දම්මානු පස්සී විහරති බහිද්ධාවා දම්මේසු දම්මානු පස්සී විහරති අජ්ජත්ත බහිද්ධවා ධම්මේසු දම්මානු පස්සී විහරති සමුදය දම්මානු පස්සීවා දම්මේසු විහරති වෛදම්මානු පස්සීවා දම්මේසු විහරති සමුදය වයදම්මානු පස්සීවා දම්මේසු විහරති අත්ති දම්මාතිවා පනස්ස සතිපච්චු පට්ටිතා හෝති යාවදේව ඥානමත්තාය පටිස්සති මත්තාය අනිස්සිතෝජ විහරති නචකංචි ලෝකයේ උපාදියති ඒවම්පිකෝ බික්කවේ බික්හූ දම්මේසු දම්මානු පස්සී විහරති සත්තසු බොජ්ජන්ගේසු බොජ්ජංග පබ්බං නිිට්ටිතං. මෙසේ තමාතුළ පවත්නා බෝජ්ජාංග ධර්මයන් කෙරෙහිද ස්වභාව ධර්ම මාත්‍ර අනුව බලමින් වාසය කරයි. අනුන්තුල පවත්නා බොජ්ජංග ධර්මයන් කෙරහිද, ස්වභාවධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි. ඇතැම් විට තමාතුළ පවත්නා බොජ්ජංග ධර්මයන් කෙරෙහිද, ඇතැම් විට අනුන්තුල පවත්නාා බොජ්ජංග ධර්මයන් කෙරෙහි ද, ස්වභාව ධර්ම මාත්‍රය අනුව බලමින් වාසය කරයි. බොජ්ජංග ධර්මයන් කෙරෙහි උපද වන ප්‍රත්්‍යහා පදීම අනුව බලමින් වාසය කරයි. බොජ්ජංග ධර්මයන් නැතිවයාමය ප්‍රත්්‍යහා නැතිවීම අනුව බලමින් වාසය කරයි. බොජ්ජංගධර්මයන් කෙරහි උපදවන ප්‍රත්‍යහා ඉපදීමද නැතිවයාමේ ප්‍රත්්‍යහා නැතිවීමද අනුව බලමින් වාසය කරයි. සත්ව පුද්ගල නොවන ස්වභාවධර්මයෝම විද්‍යවානව ඇතැයි ඒ යෝගී පුද්ගලයා හට සිහිය එලව සිටියාවෙයි. ඒසිහය පිළිවෙලින් ඥානය වැඩිදිියුණු වීම පිණිසම වෙයි. නැවතත් පිළිවෙලින් සිහිය වැඩිදියුණු වීම පිණිසද වෙයි. වැඩිදියුණු වූ සිහ හා ඥානය ඇති ඒ යෝගී පුද්ගලතෙමේ තන්හා දිට්ටි දෙක ඇසුරු නොකොට වාසය කරයි. එහින්. උපාධන ස්කන්ධ නැමති ලෝකයහි රූපවේදනා ආදී කිසිත් ස්කන්ධයක් මමය මාගයයි තන්හා දිට්ටි දෙින් තදින් නොගනී. මහනනි යෝගීතම මෙසේ කියන ලදනයින් බොජ්ජංග ධර්මයන් කෙරෙහි පවත්නා සත්ව පුද්ගල නොවන ස්වභාවධර්මය අනුව බලමින් වාසය කරයි. බොජ්චංග පබ්වය නිමි